ආයුබෝවන් සුභම සුබ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා හිරුවටා සිටින ඔබ සෑම දිනාටම. අද ක්‍රිස්තු වර්ෂ 2022 වූ මැයි මාස 30 වෙනිදා සඳුදා වෙසක් මාස අව අමාවක තිතිය තමයි අද දවසේදී තිබෙන්නේ. උදෑසන හිරුදාව 5:53ට සවසීරු බැසීම සටහන් තිබෙන සවස 6:22ට. රවිට අයත් කැති නැකත උදෑසන 7:14 දක්වා පවතින ඉන්පසු සඳුට අයත් රෙහෙන නැකත ලැබීමට නියමිතයි. ඒ වගේම තමයි මරුසිටින වයඹ නිසා ඔබ කරන කියන සියලුම ශුභ කටයුතු නැගෙනහිර දිශාව බලා කිරීම වඩාත් වැදගත් වෙනවා. ඉතින් අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව දිහා දකිද්දී මිතුන කන්‍යා ධනු සහ මීන ලග්න හිමියන්ට බ්‍රහස්පති බලවත් වීම නිසා යෙදෙනා වූ පංචමහා පුරුෂෝගයක් වන ගුරු හංස නැමැති යෝගයේදී පැවතීමත් ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම තමයි වෘෂභ සිංහ උච්චික සහ කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු බලවත් වීම නිසා යෙදෙනා වූ පංචමහා පුරුෂෝගයක් වන සස නැමැති යෝගයේදී පැවතීමත් ඉතාමත් යහපත් වෙනවා. කොහොම වුණත් අද දවස තුළ සඳුගේ බලය වගේම රවිගේ බලය පතුරවද්දී ඔබේ ලක්ෂණ ලක්ෂණයට කොයි වගේ ඉරණමක් ඉදින කරයි දැනවග අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නය උපන්නවත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් සුපුරුදු පරිදි ලග්නෙන් 12 වෙන වූ වැස්ථානගතව බලවත් වූ බ්‍රහස්පතිත් පිරිවරාගෙන ගමන් කරද්දී ලග්නගතව සිකුරුගේ තැන්පත් වීම දක්නට පුළුවන් රාහුත් සමග. ඒ වගේම තමයි දිනේට අධිපති නැගතෙහිමි සඳු ලග්නෙන් 2 වූ ධනස්ථානගත උච්ච බලයෙන් යුතුව ගමන් කරනවා. එහි රාජ්‍යකාරක රවි බුද තැන්පත් වෙලා තිබෙනවා. එනිසා විශේෂයෙන්ම ආර්ථික ශක්තියන් වර්ධනය කරගන්න ඔන්න මේෂ ලග්නියන්ට හැකියාව පවතිනවා. හැබැයි වැඩිහිටි මාධ්‍යමාපියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව නම් අද දවසේ තරම් හිතකර නොවන බව සිතාගෙන තමයි දවසේ කටයුතු ආරම්භ කළ යුතු වන්නේ. ඒ වගේම තමයි සෙම් රෝග පීඩා තදබල ලෙසින් අහිතකරතා ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා අවේලාවේ ස්නානය කිරීම වලින් කල්පනාකාර වීම වැදගත් වෙනවා. ඔබටත් පුළුවන්කමක් තිබුණා උදෑසනම සූර්ය පිරිත චන්ද පිරිත වරක් හෝ සජ්ජායනා කරලා සූර්ය පිරිත චන්ද පිරිත වරක් හෝ ශ්‍රවණය කරලා කටයුතු දියත්චරන ශුභ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. දෙවන රාශිය වූ වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු ලග්නෙන් 12 වෙනව වැස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි සඳුගේ ගමන සිද්ධ වෙනව ලග්නගතව බලවත් වෙලා. එහි රාජ්‍යකාරක රවි බුදත් තැන්පත් වීම ඉතාමත් යහපත් වෙනවා. විශේෂයෙන් බුද කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කිරීම වඩාත් සුබයි. බොහෝ විට දැනුම හැකියාව දක්ෂතාවයට අද දවසේ වෘෂභ ලග්නියන්ට වැඩි ඉඩ කඩක් තිබෙනවා. යෝගකාරක සෙනසුරු ලග්නෙන් 10 වෙනේ බලවත් වෙලා පංචමහා පුරුෂයෝගයක් වන සස නැමැති යෝගෙන් ගමන් කිරීමත් ඉතාමත් යහපත්. බොහෝ විට අසුරියයි සම්මතව තිබූ කටයුත්තා සැහැල්ලුවෙන් කරගෙන යාමේ සතුට ඔන්න අද දවසේ භුක්ති විඳින වෘෂභ ලග්නියන්ට වැඩි ඉඩ කඩක් තිබෙනවා. මුත්‍රාශ්‍රිත රෝග පීඩා තමයි ඔබට අහිතකරතා ගෙන දෙන නිසා හැකිතාක් පිරිසිදු ජලය පානය කිරීම වඩාත් වැදගත් වෙනවා. ඔබටත් හැකියාවක් තිබෙනා උදෑසනම දියුල් වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු දියත්චරන ශුභ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. තුන්වන රාශිය වූ මිතුන ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුදත් ලග්නෙන් 12 වෙනව වූ වැස්ථානගතව ගමන් කරන්නේ රාජ්‍යකාරක රවි සඳුත් පිරිවරාගෙන. ඒ වගේම දිනේට අධිපති නැකතීමේ වෙන සඳුත් ලග්නෙන් 12 වෙනේ ගමන් කරන දවසක් නිසා ඔන්න මිතුන ලග්නියන් කරන කියන කටයුතු පිළිබඳ වඩා තව දාන යොමු කිරීම වැදගත්. බ්‍රහස්පති බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වන ගුරු හංස නැමැති යෝගකින් ගමන් කරනවා. ඒ නිසා විශේෂයෙන් බුද්ධිය ප්‍රඥාව පෙරදරි කරගෙන අද දවසේ කටයුතු පූර්ව සූදානමකින් යුතුව ඉෂ්ට සිද්ධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි කාන්තා පාර්ශ්වයන් සමග සාමූහිකව කරනු ලබන කටයුතුවලදී හැකිතා පරිස්සම් වෙන්න බොහෝ විට චරිතයට කීර්ති රහණි වගේම ධනහානි ගෙන දීමේ තිඩකඩ මිතුරු ලක්ෂ්මියන්ට පවතින නිසා මව පාර්ශ්වීය උරුම හරුමකම් වෙනුවෙන් ලැබීම් තිබුණා නම් අන්නේ සඳහා අනපේක්ෂිත සතුරු කරදර බාධා ගෙන දෙන්න පුළුවන් බුද්ධිමත් සිතින් යුතුව කටයුතු දියත්චරීම වඩාත් වැදගත් වෙනවා. ඔබටත් හැකියාවක් තිබෙනා උදෑසනම චන්ද පිරිත සූර්ය පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා චන්ද පිරිත සූර්ය පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළ කටයුතු ආරම්භන්න ශුභ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ සඳුස් එකී සඳුටයි තියෙන එකතත් තමයි අද දවසේදී තිබෙන එකී සඳු ලග්නෙන් 11 වෙනව. අයස්ථානගතව රාජ්‍යකාරක රවි බුද පිරිවරාගෙන ගමන් කරනවා. අයස්ථාන අධිපති අයස්ථානයෙන් බලවත් වීම ඉතාමත් යහපත් වෙනවා. විශේෂයෙන් ලග්නාධිපතිගේ තැන්පත් වීම පසුගිය දින කීපය තුළ ඔබට තිබුණා වූ මූල්‍ය දුෂ්කරතා මගහරව ගන්න ඔබට හැකියාව ශක්තිය ලැබෙනවා. ඒ වගේම තමයි උසස් අයගෙන් ඵල ප්‍රයෝජන ළඟා කරගන්නත් අද දවස වඩාත් යහපත්.
රැකී රක්ෂාශිත ප්‍රධානීගේ ආදරය ගෞරවය දිනා ගන්නත් ඔබට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි යම් යම් නීති කරදර බාධා තිබුණා නම් අන්න ඒ තුලින් නිදහස් වෙන්න අවශ්‍ය කරන වටපිටාව එලිපෙහෙලි වෙන දවසක් හැටියට අද දවස් සලකන්න පුළුවන්. පිටකොන්ද සහ ධනී ශාසිත ආබාධතා මතු කිරීමේ ඉඩ කඩ තිබෙනවා. උස් ස්ථානවල වගේම තෙතසහිත ස්ථානවල ගමන් බිමන් නොලදී කටකලක් නිමියන් වඩාත් පරිස්සම් වෙන්න ඔබටත් හැකියාවක් තිබෙනවා. උදෑසනම ඔබ අදහන කුමන හෝ ශාස්ත්‍රයකට ජලයේ පිපෙන මල් තුනක් පූජා කරලා ඔබේ කටයුතු වල ආශිර්වාද ළඟා කරගන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි එකී රවි ලග්නෙන් 10 වැන්න වූ රැකියා ස්ථානගතව කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කරමින් අද දවස උදා වෙද්දී ආදිත්‍ය නැමැති යෝගිකුත් උදා වෙලා තියෙනවා. දිනේට අධිපති නැකතීමේ සඳුත් එහි බලවත් වෙලා තියෙනවා. නමුත් අපි අමතක නොකළ යුතුයි අමාවක තිතිය තවමත් එදී පවතින බව. ඒ නිසා බොහෝ විට රැකී රක්ෂා ආශ්‍රිතව සතුරු කරදර බාධා නිර්මාණය වීමේ ඉඩ කඩ තිබෙනවා. ඔබෙන්ම උදව් උපකාරගත් පිරිස ඔබට එරෙහිව කටයුතු කරන ආකාර පවතින නිසා බුද්ධිමත් සිතින් යුතුව තීන්දුව තීරණ ගත්තොත් අද දවසේ තිබෙන අහිතකරතාව ඔබට මගහරව ගන්න පුළුවන්. පෙනීමේ දුර්වලතා මතු කරන්න පුළුවන්. S2 වගේම පරිස්සම් කරගන්න සිංහ ලග්නේ හිමියන් අමතක කරන්න එපා. ඔබටත් හැකියාවක් තිබෙනවා. උදෑසනම සූර්ය පිරිත චන්ද පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා. සූර්ය පිරිත චන්ද පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළ දවසේ කටයුතු දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. 6 වන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති බුධ ලග්නයේ 9 වැන්න වූ පුණ්‍යස්ථානගතව රාජ්‍යකාරක රවි සහ දිනේට අධිපති නැකතෙහිමි සඳුත් පිරිවරාගෙන ගමන් කරද්දී ලග්නෙන් 7 වැන්න වූ විවාහස්ථානගතව 7 වැන්න අධිපති බ්‍රහස්පති 7 වැන්නේම බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගකින් ගමන් කරනවා. ප්‍රේමයේ ආලයේ විවාහය ආශ්‍රිත තිබුණු අර්බුදකාරී වටපිටාවන් निराකරණය කරගන්න ඔබට හැකියාව පවතිනවා. විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච උදවියට හිතවතුන්ගේ මාර්ගයෙන් ප්‍රබල මංගල යෝග උදා කරන දවසක් හැටියට තද දවස් සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ආගම භක්තිය වැඩි කරන අතර ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන උදවියට පවා සුවිශේෂී තත්ත්වයන් අද දවස් තුල ගෙන දෙනවා. උගුරු ආශ්‍රිත රෝග පීඩා තමයි අද දවසේ ඔබට අහිතකරතා ගෙන දෙනන්නේ. මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත් කරන්න ඔබටත් හැකියාවක් තිබෙනවා. උදෑසනම දියුල් ලුක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු ආරම්භ කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු ලග්නෙන් 7 වැන්නේ ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතෙහිමි සඳු බලවත් තුනත් ලග්නෙන් 8 වැන්නේ ගමන් කරන්නේ රාජ්‍යකාරක රවි සහ බුද සමග සංයෝග වෙලා. බොහෝ විට මානසික වශයෙන් තිබෙන්නා වූ සැහැල්ලු බව අද දවස තුල ඔබගෙන් නැති කරන්න පුළුවන්. ඒ නිසා කලබලකාරී මානසිකත්වය නිසා නිෂ්ඵල වියපැහැදම් නිෂ්ඵල ගමන් බිමන් බහුල කරන ආකාර පවතිනවා. බොහෝ විට ඔබගේ හැකියා දක්ෂතා තුළින් අන් අය ප්‍රයෝජන ගන්න ආකාරත් පවතින අතර රැවටීම් මුලාවේ වැටීම් වලට හසුවීමෙත් වැඩි ඉඩ කඩක් තිබෙන නිසා ඔන්න තුලා ලග්නියන් උදෑසන සිටම තමන් කරන කියන සෑම කටයුත්තක්ම නිසි පිළිවෙලකට සහ ක්‍රමානුකූලව දියත් කරොත් අද දවසේ තිබෙන අහිතකරතාවට මගහරව ගන්න පුළුවන්. ඔබටත් හැකියාවක් තිබෙනා උදෑසනම තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රයකට දියෙහි පිපෙන මල් තුනක් පූජා කළා දවසේ කටයුතු වල ආශිර්වාද ළඟා කරගන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 8 වන රාශිය වූ උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකී අඟහරු ලග්නෙන් 5 වැන්න වූ විද්‍යා ස්ථාන පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරන්නේ 5 වැන්නාධිපති බ්‍රහස්පතිත් එහි බලවත් වෙලා පවතිද්දී දිනේට අධිපති නැකතෙහිමි සඳු ලග්නෙන් 7 වැන්නේ උච්ච බලයෙන් යුතුව ගමන් කරනවා රාජ්‍යකාරක රවි බුද තැන්පත් වෙලා පවතිද්දී ආදිත්‍ය නැමැති යෝගයක් උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි සෙනසුරුත් 4 වැන්නේ බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂ යෝගයෙන් ගමන් කිරීම වඩාත් යහපත්. බොහෝ විට උච්චික ලග්නෙමයන්ට ක්‍රමක්‍රමයෙන් පසුගිය දින කීපය තුළ තිබුණා වූ බාධා කරදර ඉවත් කර ගැනීමේ ශක්තිය ධෛර්යය අද දවස තුළ නිර්මාණය වෙලා පවතිනවා. ප්‍රේමයේ ආලය ආශ්‍රිත යම් යම් මත ගැටුම්කාරී තත්ත්වයන් ගොඩනැගුණත් සවස් භාගය වෙනකොට ඒවා निराකරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. පරිගණක කාර්මිකාංශවල අධ්‍යාපන කටයුතු වගේම ව්‍යාපාර ආදී කටයුතු කරන උදවියට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. නීති කරදර බාධා ආදී ගොඩනැගීමේ ඉඩකඩ තිබෙන නිසා අන්නය වෙනුවෙන් අපවීම් කැපවීම් වලදී වඩාත් පරිස්සම් වුණොත් අද දවස ඔබට වඩාත් යහපත් කරගන්න පුළුවන්. ඔබටත් හැකියාවක් තිබේ නම් උදෑසනම තමන් අදහන කුමන හෝ සාස්වරයකට කහමල් 9ක් පූජා කළ දවසේ කටයුතු වල ආශිර්වාද ළඟා කරගන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ.
නවවන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති එකී බ්‍රහස්පති ලග්නයෙන් හතර වෙන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වෙන ගුරු හංස නැමැති යෝගයෙන් ගමන් කරනවා එහි අඟහරු තැන්පත් වෙලා පවතිද්දි දිනේට අධිපති නැගතෙහිමි සඳු ලග්නයෙන් හය වෙන්නේ ගමන් කරන්නේ රාජකාරක රවිබුද තැන්පත් වෙලා තියෙද්දි බුදු ආදිත්‍ය වගේම ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගයක් නිර්මාණය වෙලා පවතිනවා බොහෝ අද දවසේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වයන් වගේම සතුරු කරදර පීඩා ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න ධනු ලග්න හිමියන් අමතක කරන්න එපා බොහෝ විට කොතරම් යහපත් දේ කරත් ඊට නිසි ප්‍රතිචාර අන් අයතුලින් නොලැබීම නිසාවෙන් කලකිරීම පසුතැවීම වලට ලක් වෙන්න පුළුවන් ලෞකික ආශාවන් වලට වඩා ලෝකෝත්තර ආශා කෙරේ වැඩි නැඹුරුතා ඇති කරන දවසක් ලෙසින් අද දවස හැඳින්වීමේ ඉඩකඩ තිබෙන නිසා මැදුම් පිළිවෙත අනුගමනය කරලා දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ ඔබටත් හැකියාවක් තිබෙනම් ඔබ අදහන කුමන හෝ සාස්වරයකට තල තෙල් ලබ තෙල් මිශ්‍ර කරලා පහනක් දැල්වලා දවසේ කටයුතු වල ආශිර්වාද ළඟා කරගන්න සුබ දවසක් බවට පහසුවෙම පච්චා දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව බලවත් වෙලා ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ දිනේට අධිපති නැගත හිමි වෙන්නේ සඳුට එකී සඳු ගමන් කරනව වෘෂභ රාශිගතව විශේෂයෙන් රාජ්‍යකාරක රවිත් සඳුත් එහි තැන්පත් වෙලා ගමන් කරන නිසා බොහෝ විට ඔබගේ තීන්දු තීරණ පිළිබඳ වඩාත් සැලකිල්ලක් දැක්වීම වැදගත් වෙනවා ඒ වගේම තමයි කොතරම් අන්නයි අඩුපාඩු පෙන්නුම් කරලා දුන්නත් ඒ අඩුපාඩු පිළි නොගැනීම අද දවසේ ඔබගේ ප්‍රධාන දුර්වලතා හැටියට සලකන්න පුළුවන් සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පවතින නිසාවෙන් කරන කියන කටයුතු පිළිබඳව වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වලදී වැඩිහිටියාගෙන් වගේම මව් දෙමාපියා දිනේ වගේම දැනුගත අයගෙන් අවවාද අනුශාසනා පිළිපැදීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ආහාර දිරවීමේ දුර්වලතාව ඔබට අහිතකරතා ගෙන දෙනවා. ඒ නිසා නිසි වේලාවට පාලනයෙන් යුතුව ආහාර පාන ගන්න මකර ලග්න හිමියන් අමතක කරන්න එපා. ඔබටත් හැකියාව තිබෙන උදෑසනම මෝර පිරිත චන්ද පිරිත ජය පිරිත වරක් වූ සජ්ජායනා කළා. මෝර පිරිත චන්ද පිරිත ජය පිරිත වරක් වූ ශ්‍රවණය කළ කටයුතු දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සස නැමැති යෝගෙන් ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි දිනේට අධිපති නැගත හිමි වෙන්නේ සඳුට එකී සඳු ගමන් කරන වෘෂභ රාශියේ බලවත් වෙලා. එහි රාජ්‍යකාරක රවිබුද තැන්පත් වෙලා පවතිනවා. බොහෝ විට ගේ දොර ආශ්‍රිත යම් යම් අඩලුහුඩුකම් තිබුණා නම් අන්නේ දේවල් සමනය කරගන්න අද දවසේ ඔබට හැකියාව ශක්තිය පවතිනවා. ඒ වගේම තමයි ලිය කිවිලි ආශ්‍රිත තිබුණු ගැටලු සාගත තත්වයන් වඩා තීව්‍ර වන ආකාර වගේම පැරණි අයගැලදුණු ආශ්‍රිත යම් යම් අහිතකරතා මතු කිරීමේ ඉඩකඩක් තිබෙන නිසා කුම්භ ලග්නියන් මේ පිළිබඳ වඩා සැලකිලිමත් වීම වැදගත්. සෙනසුරුගේ ඒ රාෂ්ටක තත්ත්වය අති ප්‍රබලතම කාලය පතු කරන නිසාවෙන් ඔබටත් හැකියාවක් තිබෙනම් කඩුතල අංජන කැට වීපොරි සතකුප්ප බැබිල සුවඳ කොට්ටන් දේවදාර ලොත්සඹුළු කලාඳුරු වල සමම්පිච්ච මල් යන ඖෂධ සමවගෙන තම්බා නිවා ස්නානය කරන්න වඩාත් යහපත් දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති කී බ්‍රහස්පති ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස නැමැති යෝගකින් ගමන් කරන ඒ අඟහරු තැන්පත් වෙලා පවතිනවා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි සඳුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව එහි රවිබුද තැන්පත් වෙලත් පවතිනවා. විශේෂයෙන් අද දවසේ කරන කියන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වල නිසි පිළිවෙලකට අනුව කටයුතු දියත් කිරීම වැදගත් වෙනවා. බොහෝ විට කාන්තා පාර්ශවයන්ගෙන් තමන්ට අහිතකරතා සිදුවීමෙත් වැඩි ඉඩ කඩක් තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන් සමග මූල්‍ය ගනුදෙනු ආදී හවුල් ව්‍යාපාරාදී වගේම ආයෝජන කටයුතු වලදී මීන ලග්නියන් හැකිතා පරිස්සම් සහගත වෙන්න අමතක කරන්න එපා. සෙනසුරුගේ ලග්නයේ රාශියක් පවතින නිසාවෙන් වම් මත වම් පාදාශිත ආබාධතා සිදුවීමේ ඉඩ කඩ පවතිනවා. ඔබටත් හැකියාවක් තිබෙනා උදෑසනම නීලාංජන සමාභාෂං රවිපුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමී ශෛනේශ්වරම් කියන පාඨයේ වරක් වූ සජ්ජායනා කළ දවස කටයුතු දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. රාශි 12 තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය ඔබට පහසුවෙම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් අද දවසේ ප්‍රාර්ථනා කරන අයරිම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.